මම භාරත තෙන්නකොන් දඹදෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක. විශේෂම මතක් කරන අලුත් අවුරුද්ද ඉවරුණා. මං හිතන්නේ මේ වර අලුත් අවුරුද්ද ජනතාවට තරමක් නැත්තම් පහුගිය වසර දෙකට 2022 23 වසරවලට සාපේක්ෂව බැලුවම 2024 වර්ෂයේ මං හිතන්නේ ජනතාවට බොහොම පහසුවෙන් බොහොම සතුටින් ගත කරන්න පුළුවන් වෙන වර්ෂයක් අලුත් අවුරුද්දක් සිංහල දමල සියලු ජනතාවට පහසුවෙන් සතුටින් ගත කරන්න පුළුවන් අවුරුද්දක් කියලා වුණා කියලා අපි විශ්වාස කරනවා. මොකද ඇත්තරම ගත්තොත් මේ පහුගිය වසර ගත්තම 2024 ගත්තාම 2022 වසරට 23 වසර සාපේක්ෂව ගත්තාම බඩුමිලේ යම්කිසි අඩුවක් අපි දැක්කා. අපි දැක්කා ඇතම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් වෙනවා වෙනත් වසරවලට සාපේක්ෂව. ඒ වගේම තමා ජනතාව බොහොම කැමැත්තෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න, නැතිනම් තමන්ගේ දුවදරුවන්ට, තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට ඒ අවශ්‍ය අලුත් අවුරුදු ඇඳුම් සහ අනෙකුත් දේවල් මිලදී ගන්න මං හිතන්නේ විශාල පෝලිං අපි දැක්කා ඇතම් නගරවල. කොළඹ සහ තදාසන්න නගරවල අපි දැක්ක පෝලිං දිහා බැලුවාම තේරෙනවා ජනතාව මේ 2024 සිංහල දෙමළ අවුරුද්ද කොච්චර සතුටින් බොහොම සතුටින් සමරුවද කියන එක. ඉතින් මං හිතන්නේ මේ 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 කාරණාව ගැන කල්පනා කරලා බැලුවාම අපිට පේනවා 2022 වර්ෂයේ අරගලයක් එක්ක හිර වෙලා තිබ්බ ශ්‍රී ලාංකික ජනතාව 2024 අලුත් අවුරුද්ද වෙනකොට බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ එදිනදා ජීවිතය ජන ජීවිතය ගත කරන්න පුළුවන් වාතාවරණයක් හදලා තියෙනවා කියලා මේ වර්තමාන ජනාධිපතිවරයා. ඉතින් මං හිතන්නේ මේක සුබවාදී කාරණාවක් වෙනත් කණ්ඩායම් නැත්නම් වෙනත් පක්ෂ විවේචනය කරාට මං හිතන්නේ ජනාධිපතිරයාගේ වැඩපිළිවෙලේ යම්කිසි නැත්නම් සාධනීය ලක්ෂණ අපිට දකින්න පුළුවන් කාලවකවානුවක් කියලා අපි විශ්වාස කරනවා මේ 2024 නව අවුරුද්ද නැත්නම් අලුත් අවුරුද්ද ඉවර වෙන කාලේ. ඒ වගේම තමයි ජනාධිපතිරා බොහොම පැහැදිලිව සඳහන් කරා විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා තියෙන පවුල් 27ක් ඉලක්ක කරගෙන අප්‍රේල් මාසයේදී සහ මැයි මාසයේදී හාල් කිලෝ 10 ගන්න නැත්නම් මේ මාස දෙකටම හාල් කිලෝ 20ක් ලබා දෙන්න. එතකොට ආර්ථික දුෂ්කරතා තියෙන ජනතාවට සහන දෙන පළමු අවස්ථාව නෙමෙයි මේ. එතකොට අපි දන්නවා මේ රට තිබුණු තැන බංකොලොත් වෙච්ච රටක් තමයි මේ ජනාධිපතිරා බාරගන්නේ. මේ බාරගත්ත රටේ රට සංවර්ධනය නැත්නම් රට දියුණු කරනකොට ඒ ලැබෙන ප්‍රතිලාභ ජනතාවට සම්ප්‍රේෂණය නැත්නම් ජනතාවට ලැබෙන්න අවශ්‍ය පසුබිම ජනාධිපතිරා නිර්මාණය කරනවා. ඒ හින්දා තමයි ලක්ෂ 20කට අස්වැසුම මේ ජනතාව ජනාධිපතිරා ලබා දෙන්න කටයුතු කරේ. අන්න ඒ කාරණාව නිසා පහුගිය වසරෙත් අපි දැක්කා අපි හාල් කිලෝ 10 ගානේ මේ දුප්පත් නැත්නම් අඩුලා ආදායම් ලාභී ජනතාවට ලබා දුන්නා. 2024 වර්ෂයේදී ජනාධිපතිරාට හැකියාව ලැබෙනවා පවුල් ලක්ෂ 27කට මැයි මාසයේ සහ අප්‍රේල් මාසයේ ඉලක්ක කරගෙන හාල් කිලෝ 10 බැගින් හාල් කිලෝ 20ක් ලබා දෙන්න. මෙහි ප්‍රධාන වැඩසටහන ඊයේ දිනේදී අපි දැක්කා බදුල්ල ආශ්‍රිතව නැත්නම් බදුල්ල ප්‍රදේශයේදී පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් වශයෙන් ඊට සමගාමීව මම දැක්කා අපි දැක්කා විශාල දිස්ත්‍රික්ක ගණනාවකම මේ සහල් ලබා දීමේ නැත්නම් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේක තමයි ජනාධිපතිරා බොහොම පැහැදිලිවම කියන්නේ කිසිවෙකුත් පසුකර හෝ අතහැර යන්න දෙන්නේ නැහැ කියන එක. එතකොට කිසිවෙක් පසුකර හෝ අතහැර යන්න දෙන්නේ නැහැ කියන එකේ අර්ථය ගැන කල්පනා කරගලොත් මීට පෙර ප්‍රතිලාභ ලැබෙ නැත්නම් අඩු ආදායම් ලාභී පවුල් හැටියට තෝරා ගන්නකොට මේ කාරණාව හරිම දේශපාලනිකයි. නැත්නම් ගමේ ඉන්න දේශපාලනයක නැත්නම් වෙනත් පොහොට්ටු වෙන්න පුළුවන් නැත්නම් වෙනත් පක්ෂයක වෙන්න පුළුවන් දේශපාලනය කරන ප්‍රාදේශීය දේශපාලඥයාගේ හිතවතුන්ට නැත්නම් හිත මිත්‍රාදීන්ට තමයි මේ ප්‍රතිලාභ බෙදුනේ. හැබැයි අද වෙනකොට ඒ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. එතකොට ජනාධිපතිරා බොහොම පැහැදිලිව අවශ්‍ය නැත්නම් මේ අඩු ආදායම් ලාභී කියන පවුල් නිසිරස නිසි කලමනාක නැත්නම් නිසි ක්‍රමවේදයකින් තෝරා බේරාගෙන මේ අවශ්‍යම පුද්ගලයාට මේ දේවල් නැත්නම් මේ සහන ආධාර ලැබෙන විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් මං හිතන්නේ මෙන්න මේක තමයි ක්‍රමය මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ කියන එක වෙලා තියෙන. එතකොට මේ හැම ප්‍රතිලාභයක් ලැබෙන එකම දේශපාලනීකරණයෙන් තොර කරලා දේශපාලන ලක්ෂ්‍යයන්ට අවශ්‍ය විදිහට තමන්ගේ හෙංචයයන්ට මේ අවශ්‍ය දේවල් ලබා දෙන්නේ නැතුව ඇත්තටම සුදුසුකම් සපුරන ජනතාවට ලබා දීම තමයි මෙහි අරමුණ වෙලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ ඇත්තටම මේ රටේ අඩු ආදායම් ලාභී ජනතාවට බොහොම ඉදිරියටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ රට සංවර්ධනය වෙන ක්‍රියාදාමයේදී නැත්තම් මේ රට බංකොලොත්වෙච්ච රටක් බාරගෙන මේ කරගෙන යන වැඩපිළිවෙලදී ජනාධිපතිරා ඒ දියුණුවත් සමග ලැබෙන ප්‍රතිලාභ අනිවාර්යම ජනතාවට ලබා දෙනවා. ඒකයි අපි කියන්නේ අර 2022 දැකපු ගෑස් පෝලිං දැන් නැහැ, තෙල් පෝලිං ටික අද නැහැ. අපි අද දකින්නේ මොනවද? අස්වැසුම ගන්න ගියාම පෝලිමත් දකිනවා මේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ. අපි හාල් බෙදනකොට පෝලිං හැදෙනවා මේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ. ජනතාව බොහොම සතුටින් ගිල මේ හාල් කිලෝ 10 අරන් එනවා. ඒතර අපි දැක්කා පහුගිය සතියේ අවුරුද්දට පෙර මේ ඇඳුම් විශේෂ මේ ඇඳුම්
සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගණ්ඩ ඒ ආයතන ඉස්සරහ තිබුණු පොලිම් මේ පොලිම් දකිනවා මේ ජනතාව බොහොම සැහැල්ලුවෙන් බොහොම සතුටින් යන ඉන්න පොලිම් හැබැයි අපි දැකපු ඒ පෙට්‍රල් පොලිම් වල ගෑස් පොලිම් වල කරේ ජනතාව මිනි මරා ගන්න එක හැබැයි මේ ක්‍රමය වෙනස් කළා වසර දෙකක් ඇතුළත ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය ගත කරන්න පුළුවන් වාතාවරණය හැදුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල ගැන මම හිතන්නේ අප පසු විපරමක් කළා බැලිය යුතුම කාලයක් මොකද තවත් වසර තවත් මාස කිහිපයකින් ඊළඟ ජනාධිපති වර්ණයට ජනාධිපති වර්ණය පැවැත්වෙන නිසා ඒක නිසා මේ ජනාධිපති වර්ණයක් ආසන්නේ අපි දැක්කා විපක්ෂය මොකද්ද කරන්නේ විපක්ෂයේ කණ්ඩායම් මොනවාද කරන්නේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය විශේෂයෙන් මේ ජනාධිපතිලා හාල් බෙදනකොට චෝදනා කරනවා මේ මොන හාල්ද බෙදන්නේ කියන එක කුඩා දරුවන්ට එක වසරලා පහ වසර දරුවන්ට කෑම දෙනකොට දිවාහාරය ලබා දෙනකොට මොකටද මේ කෑම බෙදන්නේ කෑම බෙදලා ඡන්ද ගන්නවද කියන චෝදනා වෙල්ල කරන. එතකොට මේ විපක්ෂය හැමතිස්සම විරුද්ධ වෙන නැත්නම් විපක්ෂය හැමතිස්සම චෝදනා කරන කාරණා ජනතාවට කියලා කතා කරලා බලන ජනතාවක පැත්තෙන් තියෙන බොහොම සුබවාදී පිළිතුරක් නැත්නම් බොහොම සුබවාදී ආකල්පයක්. ඉතින් ඒක නිසා අපි වැඩි කාලයක් නෑ තවත් මාස 4ක් 5ක් ඇතුළත නැත්නම් 3 4ක් ඇතුළත මේ ජනාධිපති වර්ණය පැවැත්වෙනවා. ඉතින් අපිට තේරුම් ගන්න අපිට පුළුවන් අපිට තීරණය කරන්න පුළුවන් එහෙදී ඊළඟ වසර 5 මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ කවුද කියන එක බොහොම පැහැදිලිව ජනතාව මේ වෙනකොට තීරණය කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ වසර 5 මේ රටේ ජනාධිපතිවරයා විය යුතුයි කියන කතාව ජනතාවට අමතර දේශපාලනය කරන දේශපාලකයන් සහ අනිකුත් විචාරකයන් සහ සියලු දෙනාම ඒකමතිකව නැතිනම් අපි දැක්කා බහුතරයක් තීරණය කරනවා මේ රටේ ඊළඟ අවුරුදු 5 රට සංවර්ධනය කරන්න පුළුවන් නැත්නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක. ඒ නිසා මම හිතන්නේ මේ කාරණාව මේ අලුත් අවුරුද්දේ තමන්ගේ වැඩ කටයුතුත් එක්ක මම හිතන්නේ සම්බන්ධ කරගෙන තමන්ගේ ඉදිරි වැඩ කටයුතු සිදු කරොත් මම හිතන්නේ දේශපාලනය කරන කාට කාටත් මම හිතන්නේ ඇඟට ගුණයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් එක ඊයේ දිනේදී අපි දන්නවා 2019 වර්ෂයේ අප්‍රේල් මාසේ 21 කියන දවස බොහොම ශ්‍රී ලංකාවට බොහොම දුක්බර දිනයක් වුණා. මොකද අපි දැක්කා පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුනේ මොකද්ද කියන එක. පාස්කු ප්‍රහාරය හරහා කතෝලික ජනතාව 300කට අධික ප්‍රමාණයක් 300කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙනයි බෝම්බ ප්‍රහාර නිසා. එතකොට මේ කාරණාවත් එක්ක පසුගිය අවුරුදු 5ෙම මේ කතෝලික ජනතාව කියන්න අපිට කියන්න පුළුවන් එක්තරා විදිහක පීඩනයකින් නැත්නම් එක්තරා විදිහකින් බොහොම සැක සංකාවෙන් තමයි ජීවත් වෙන්නේ. පාස්කු දිනේ ලං වෙනකොටත් ඔවුන් අඩුම තරමේ එළිය පහලියට බහැලා ඇවිදින එක නැත්නම් තමන්ගේ කටයුතු කරන එකට පවා බය වෙන ගතියක් තිබුණා. ඉතින් මේ පහුගිය අවුරුදු 5ට මේ සම්බන්ධව අපි දැක්කා විවිධ මතපල වුණා, විවිධ ක්‍රියාදාමයන් වුණා, නීතිය ක්‍රියාත්මක වෙච්ච අවස්ථා අපි දැක්කා. එතකොට නීතිය ක්‍රියාත්මක නොවෙච්ච අවස්ථා අපි දැක්කා. විවිධ පුද්ගල හිටපු රාජ්‍ය නායකයන්, ජනාධිපතිවරුන්, හිටපු අනිකුත් දේශපාලඥයන්, පොලිස්පතිවරුන් විවිධාකාරයේ මත දරුවා, විවිධාකාරයේ අදහස් යෝජනා කරා, විවිධාකාරයේ අදහස් ඔවුන්ගේ අනුදැනුම ඇතුව නැත්තම් ඔවුන්ගේ දැනුම පරිදි නැත්තම් කාගෙන් හරි අහගෙන ආපු දේවල් මාධ්‍යයට කියනවා අපි දැක්කා. එතකොට මේ කරුණු කාරණා සියල්ල ගැනම සලකලා බැලුවාම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒක කවුරුත් පිළිගන්න කාරණාවක්. එතකොට ඇත්තටම මේකේ මහපොළකරු කවුද කියන එක අද වෙනකොට ප්‍රහෙලිකාවක්. ඒත් අද වෙනකන් මේකේ මහපොළකරු අපි කවුරුත් දන්නේ නැහැ. අඩුම තරමේ කාදින උන්වහන්සේවත් දන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. එතකොට මේ අවුරුදු 5ක් ඇතුළත මේක හොයාගන්න බෑ කියලා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙනකොට මේක ශ්‍රී ලංකාව වෙන ජාත්‍යන්තරයේ කතා කරන මාතෘකාවක් වෙන වකවානුවේ මේ අපි දැක්ක බොහොම ලස්සන කාරණාවක්. මේ ඇත්තට මේක විහිළු සහගත කාරණාවක්. ඊයේ දිනේදී මේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් ගිහිල්ලා මේ කාදිනල් තුමන්ව හම්බෙලා කරුණු හතක ප්‍රතිඥාවක් දෙනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කරුණු හතක ප්‍රතිඥාවක් ගිය සතියේ කාදිනල් තුමන්ව හම්බෙලා කරුණු හතක ප්‍රතිඥාවක් දෙනවා. තමන් බලයට පත් වුණාම මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේකේ මහපොළකරුව අල්ල ගන්නවා කියන එක. ඒතොර මොකද්ද මේ විහිළුව කියලා කල්පනා කරලා බලනකොට ජනතාව අන්දන එකනේ මේ කරන්නේ. අඩුම ජනතාව අන්දන එක පැත්තකින් ඉඳලා මේ කාදිනල් තුමාවත් අන්දන්නනේ හදන්නේ. ඇයි මං එහෙම කියන්නේ කියන එක කල්පනා කරලා බැලුවොත් ජනතා විමුක්ති පෙරමුණේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තුවේ හිටපු අපේක්ෂකයෙක් වන ඉබ්‍රාහිම් මහතාගේ පුතාලා දෙන්න තමයි මේ පාස්කු ප්‍රහාරයේ මරාගෙන බැරන බෝම්බකරුවන් දෙන්නෙක් වෙන්නේ. ඒතොර ශංග්‍රිලා හෝටලේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බකරුවන් දෙදෙනා මේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම් මහත්තයාගේ පුතාලා දෙන්නා. එතකොට ඒ පුතාලාගේ හිටපු බිරිඳක් ලේලියත් අයත් මේකට සම්බන්ධයි. එතකොට මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මිනිස්සු සිය ගණනක් මරන්න මරාගෙන මැරෙන බෝම්බකරුවන් හැටියට ක්‍රියාත්මක වෙච්ච පුද්ගලයන් දෙන්නගේ තාත්තා නියෝජනය කරන දේශපාලන පක්ෂය ගිහිල්ලා කාදිනල්තුමාට කියනවා
අපි බලා ගන්නම් අපි බේර ගන්නම් අපි බලයට ආපුවම අපි මේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරුව අල්ලල් දෙන්නම් කියලා මොනවාද මේ විහිළු කියන්නකෝ ඒතර ජනතා මිත්‍රතුමෝ රෙද්දක් ඇඳගෙන මේ ගිහිල්ලා මේ කතා කරන්න කියන්නකෝ ඒතර අනුර කුමාර දිසානායක සාවේ අනිකුත් ඉන්න ජනතා මිත්‍රතුමෝ සමාජිකයන් රෙද්දක් ඇඳගෙනද කියලා මේ කතා කරන්න කියන්නකෝ කවුද මේ අඳන්න හදන්නේ කියන්නකෝ ඒතර කතෝලික ජනතාව මං හිතන්නේ මේ 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 වෙලාවේ බොහොම මේ 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 මං හිතන්නේ කාදිනල්තුමාව රවට්ටන එක නැත්නම් මේ කාදිනල්තුමාව අන්දන් හදන එක මං හිතන්නේ කතෝලික ප්‍රජාව බොහොම පැහැදිලිව විවේචනය කළ යුතු කාරණාවක්. මොකද ජනතා විමුක්ති පෙරමුණ මේ 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 ඒගොල්ලෝ සාමාන්‍ය ඒගොල්ලන් දේශපාලන ක්‍රියාදාමයේ මෙහෙමනේ කොහෙට ගමකට යනවා නැත්නම් ප්‍රදේශයකට යනවා ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව වන්දනවා. මේ මේ ක්‍රමය ඇවිල්ලා අද මේ පාස්කු ප්‍රහාරය නැත්නම් සම්බන්ධව සිද්ධිති මේගොල්ලෝ ඉස්මතු කරන්න හදනවා. මොකද්ද මේ කාරණා? මේ ඊළඟ ජනාධිපතිවරණ එනවනේ. මේ ජනාධිපතිවරණේ වැඩියෙන් ලකුණු ටිකක් දාගන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරණේ මේ පාස්කු ප්‍රහාරය කියන එක ඉලක්කයක් කරගන්න නැත්නම් මේක පාවිච්චි කරන්න ජනාධිපතිවරණේ තවත් එක සාධකයක් විදියට ජයග්‍රහණය කරන්න අවශ්‍ය සාධකයක් විදියට පාවිච්චි කරන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ. ඒක නිසා ඔක්කොටම කලින් මම ඉදන් ජනතා විමුක්ති පෙරමුණ හිතන්න ඕනේ ඒ ඉබ්‍රාහිම් මහතාට නැත්නම් ඒ ඉබ්‍රාහිම් කියන ජාතික ලැයිස්තුව අපේක්ෂකයාගේ පුතාල දෙන සහය ලේලිය කරපු මේ විනාශය නැත්නම් මේ ත්‍රස්තවාදී ක්‍රියාව නැත්නම් මේ මරාගෙන මරණ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ක්‍රියාත්මක නැත්නම් ඒ සම්බන්ධ හොයලා බලනවා මිසක් නැත්නම් මේ පාස්කු ප්‍රහාරයෙන් විඳිතයන් වෙච්ච නැත්නම් මේ මියගිය සහය තුවාල වෙච්ච ජනතාවට සතක් කරන්න කලින් නැත්නම් කාදිනල්තුමාව අඳන්න කලින් ඒ සම්බන්ධව මම හිතන්නේ පක්ෂය ඇතුලේ විනය පරීක්ෂණයක් හරි නැත්නම් පක්ෂය ඇතුලේ හොයන්න පුළුවන් ඒ ක්‍රමවේදයක් කරගත්තොත් හොඳයි කියන එක තමයි මට හිතෙන්නේ. මොකද මේ හොරාගේ අම්මගෙන් පේනහනා වගේ වැඩක් තමයි මේ කතාවට මම හිතන්නේ කතෝලික සභාව සහ ඒක අනිත් කණ්ඩායම සම්බන්ධුනොත් ඒක නිසා බොරදියේ මාළු බාණ්ඩ දෙන අවස්ථාවක් මම හිතන්නේ විය යුතු නැහැ. මම දකපු හොඳම කාරණාව තමයි අද දිනේදී උදෑසන මේ ප්‍රවෘත්ති බල්ලකොට මන්දක හිරු ටීවී එකේ අර චමුදේ සමරවික්‍රම මේ මාධ්‍ය වේදියා එකතනක කියනවා ශ්‍රී ලංකාවට අලුත් ප්‍රස්තාවිරුලක් හදලා දෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ කියලා. ඒ තමයි JVP එක පාස්කු මොලක මහමොලකරුවන් නැල්ලුවා වගේ කියලා. JVP එක පාස්කු මොල මහමොලකරුවන් නැල්ලුවා වගේ කියලා අලුත් ප්‍රස්තාවිරුලක් ඉදිරි අනාගතයේදී අහන්න දකින්න ලැබෙයි. නැත්නම් අපේ දුවදරුවන්ට අහන්න දකින්න ලැබෙයි කියලා හිරු ටීවී එකේ චමුදේ සමරවික්‍රම මාධ්‍ය වේදියා කියනවත් මට හවුන. බොහොම ස්තුතියි.